ලීඩර් ටීවී අතයි කොසිප් එක කින්ස්ලිගේ කතාවට අලිසබ්‍රියවුල් එක් රටක් එක නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරලා එහි සභාපතිත්වය බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය කලගොඩත්තේ ඥානසාර හිමියන්ට ලබා දීම ගැන මේ වෙනකොට සමාජ මාධ්‍යවල එක එක කතා යනවා ඒ හුඟක් කතා වලින් පතුරු ගහලා තියෙන්නේ ජනාධිපතිතුමාව සමහර වෙබ් අඩවි කියන විදියට මේ ගැන විරෝධය පළ කරමින් අධිකරණ ඇමති අලි සබ්‍රි ඇමති කමෙන් ඉල්ලා සෙන්නලු යන්නේ කොහොම වුණත් අධිකරණ ඇමතිතුමා නම් තාම ඒ ගැන ප්‍රසිද්ධියේ මුකුත්ම කියලා නැහැ නමුත් මේ වන විටත් ඔහු ඊට අදාළ අස්වැමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවත් සමහර වෙබ් අඩවි වාර්තා කරලා තිබුණා ඒ අස්සේ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කේන්ස්ලි රත්නායක කරපු ප්‍රකාශයක් නිසා අධිකරණ ඇමතිගේ හිත හොඳටම රිදිලා කියලා තාරංචි ඇමතිතුමා ඒ විදියට රිදිලා තියන්නේ ගල්ගොඩත්තේ ඥානසාර හාමුදුරුව සභාපති විදියට පත් කළාට පස්සේ ජනාධිපතිතුමා ඇමතිතුමාව හමු වුණා කියලා පහුගියදා මාධ්‍ය හමුවකදී කේන්ස්ලි කිව්වයි කියන කතාවකට ඉරිදා පත්තරවල පළ වුණ ජනාධිපති කාර්ය සාධක බලකායේ පත්කිරීම සහ ඒකේ නායකත්ව ඥානසාර ස්වාමීන් වහන්සේට ලබා දීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිතුමා අදහස් ප්‍රකාශ කළා තියෙනවා. එතුමා මේ ගැන දැනගෙන හිටියේ නැහැ සහ එතුමාගේ අපසාදයක් තියෙනවා කියන්නේ. මේක නේ ජනාධිපතිතුමා අධිකරණ ඇමතිතුමාත් එක්ක සාකච්ඡා කරලාද මේ පත්වීම කළා තියෙන්නේ? ඔහුගේ අනුදැනුමත් ඇතිව. ප්‍රශ්නය මටද කමිටු සභාපතිතුමා. ඊළඟට ස්වාමීන් වහන්සේට වැඩිය මේක කවුරු හරි බලධාරියෙක්ට උත්තර දෙන්න පුළුවන් නම් ගයි කියලා ගන්න හිතුවා. මගේ අදහස අධිකරණ අමාත්‍යතුමා ජනාධිපතිතුමාව හමු වුණා. හැබැයි මේ සාකච්ඡාවට එතුමාව යොමු කරන මොහොතේදී අධිකරණ අමාත්‍යතුමා ප්‍රකාශ කරපු ප්‍රකාශය උපුටා දැක්වීමක් වෙන සත්‍යන්ත ඉංග්‍රීසි පුවත්පත පළ කරන්නේ මොහොතේ පළ කරපු එකක් නෙවෙයි යමල්. නමුත් ජනාධිපතිතුමාව මේ පත්කිරීමෙන් පසුව අධිකරණ අමාත්‍යතුමා මුණ ගැසුණා. ඒ පිළිබඳව සාකච්ඡා කරා. ඒ පිළිබඳව මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම අවස්ථාවක් අපිට නියෝජනය වෙන්නේ නැහැ. අපිට මේ නම් කරලා නැහැ පිළිවෙඳ මාධ්‍ය ප්‍රකාශයක් නම් කරන්න කියලා. නමුත් ජනාධිපතිතුමා අධිකරණ අමාත්‍යතුමාවින් පසුව මුණ ගැසුණා කියන එක තමයි මට ප්‍රකාශ කරන්න පුළුවන්. අධිකරණ ඇමතිතුමා නම් කැබිනට් සගයින්ට කියලා තියෙන්නේ ජනාධිපතිතුමා මේ ගැන තමුන්ට මොකුත්ම කිව්වේ නැහැ කියලා. රට යන්නේ ඉස්සෙල්ලා මේ ගැන කතා කරන්න හම්බ වුණෙත් නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගල්ගොඩත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධන බලකාය පිටුවීම පිළිබඳව තමන් කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ කියලා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියලා තිබුණා. අදාළ කාර්ය සාධන බලකාය පිටුවීමේදී අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් ලබාගෙන නොමැති බව ඒ පුවත් වාර්තාවේ පැහැදිලිව කියලා තියෙනවා. ඒ පිළිබඳ තමා කනස්සල්ලෙන් සිටින බවත් අමාත්‍යවරයා සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියලා අදාළ කාර්ය සාධන බලකායේ සමාජිකයෙකු විදියට කොළඹ නාගරික මන්ත්‍රී කලිල් රහුමාන් පත් කරලා තිබුණත් ඔහු ඒ පිළිබඳව දැනගෙන තියෙන්නේ මාධ්‍ය හරහා බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරලා තියෙනවා. කලිල් රහුමාන් කියන්නේ හිටපු අමාත්‍ය බෂීර් සේගුදාවුද් නායකත්වයේ දරන එක්සත් ප්‍රගතිශීලී සංධානයේ සමාජිකයෙක්. මේ අතරේ රහුමාන් අදාළ කාර්ය සාධක බලකායේ සමාජිකත්වයේ බරගත හොත් ඔහුට එරෙහිව විනයානුකූලව පියවර ගන්නවා කියලා බෂීර් සේගුදාවුද් සන්ඩේ ටයිම්ස් පත්තරේට කියලා පහුගිය බ්‍රහස්පතින්දා ඒ කියන්නේ ඔක්තෝබර් 28 වෙනිදා අර්ලියගහ මන්ත්‍රී තිබුණු ආණ්ඩුපක්ෂයේ නායක රැස්වීමේදී ලංකා කම්කරු කොංග්‍රසයේ උපසභාපති සෙන්තිල් තොණ්ඩමන් මේ ජනාධිපති කාර්ය සාධන බලකායෙන් දෙමළ ප්‍රජාව නියෝජනය නොවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණා. සෙන්තිල් තොණ්ඩමන් සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියලා තියෙන්නේ කාර්ය සාධන බලකායේ සිටිය යුතු දෙමළ ජාතිකයන්ගේ නම් යෝජනා කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ගෙන් ඉල්ලා සිටිය කියලා ඒ සඳහා දෙමළ සමාජිකයින් පත් කරන බවට ජනාධිපතිතුමා සහතික වුණා කියලත් සෙන්තිල් තොණ්ඩමන් කියනවා. මේ අතර සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය කියන්නේ ආන්දෝලනාත්මක පුද්ගලයෙකුගේ නායකත්වයේ යටතේ එක් රටක් එක නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවීම පිළිබඳව තමන් කම්පණයට සහ කලකිරීමට පත් වුණා කියලා. එහි ලේකම් ආ ෂේක් එම් අරකම් නුරාමිත් විසින් නිකුත් කළ නිවේදනයේ
ගලවඩත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ නම සඳහන් නොවන බවත් උන්වහන්සේව ආන්දෝලනාත්මක පුද්ගලයෙකු ලෙස හඳුන්වා ඇති බවත් Sunday Times පුවත්පත වැඩිදුරටත් වාර්තා කරලා තියෙනවා මේ අතර ගලවඩත්තේ ඥානසාර හාමුදුරුවෝ එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධානියා ලෙස පත් කළේ රටට නීති සෑදීමට නොවේයි තමන්ට උපදෙස් දීමට බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින්ට පහු කියදා දැනුම් දීලා කියලා තමන් උපදෙස් දීම සඳහා පත් කරන කාර්යසාධන බලකායට ජනවරමලත් විධායක ජනාධිපතිවරයා ලෙස තමන්ට අභිමත කෙනෙක් පත් කර ගැනීමට අවකාශය ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා කියලත් ඒ පුවත් වාර්තාවේ සඳහන් වෙනවා තමන් කරන කියන සෑම කරුණක් ගැනම පක්ෂ නායකයන්ගෙන් උපදෙස් ගන්නට ගියොත් තමන්ට මිත්‍රයන් ඇසුරු කිරීම ගැනත් පක්ෂ නායකයන්ගෙන් අවසර ගන්නට සිදු වෙන්න පුළුවන් කියලත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියලා ජනාධිපති නීතිඥ අලි සබ්‍රි අධිකරණ අමාත්‍ය ධුරයට පත් කළ අවස්ථාවේදී මේ ආකාරයේම විරෝධයක් මහා සංඝරත්නයෙන් පවා එල්ල වූ බව සිහිපත් කරලා තියෙන ජනාධිපතිතුමා ඒත් දැන් අලි සබ්‍රි රජය තුල කාගෙත් පිළිගැනීමට ලක් වූ ප්‍රශස්ත සේවාවක් ඉටු කරන අමාත්‍යවරයෙක් බවත් කියලා තියෙනවා මේ කතා මොනවා වුණත් අධිකරණ ඇමති අලි සබ්‍රි ලොකු අවුලක ඉන්නවා කියන කාරණේ ඇත්ත ඒව කියන්නේ අපි නෙවෙයි ආණ්ඩුවේම උදවිය එයාගේ හිතවතුන් කියන විදියට නම් අලි සබ්‍රි ඇමති කමෙන් විතරක් නෙමෙයි ජාතික ලැයිස්තු මන්ත්‍රී කමෙනුත් අස්සෙන්නලු යන්නේ හැබැයි ජනාධිපතිතුමා ලංකාවට ආවට පස්සේ ඒ කියන ජනාධිපතිතුමාගේ හිතවත් උනම් කියන්නේ අලි සබ්‍රි අධිකරණ ඇමති විදියට පත් කරන්න යනකොට හාමුදුරුවරු විරුද්ධ වෙද්දී පවා ඒ ගැන නොසලකා අලි සබ්‍රිව අධිකරණ ඇමති විදියට පත් කරපු ජනාධිපතිතුමාව මේ වෙලාවේ අසරණ කරන තීන්දුවක් ගත්තොත් ඒක බරපතල ද්‍රෝහිකමක් කියලා අපට ආරංචි විදියට අලි සබ්‍රි අවුල් වෙලා තියෙන්නේ තමන්ට අදාළ විෂයකට තමන්ට නොකිය කෙනෙකු පත් කිරීම නිසාමත් නෙමෙයි එහෙම පත් කරපු අයගෙන් බොහෝතරයක් මුස්ලිම් ජනතාවට දිගින් දිගටම හිරිහැර කරදර කරපු කට්ටියක් නිසා අනේක නීති අතට අරගෙන කටයුතු කරපු කෙනෙක් සභාපති කරපු නිසා හැබැයි මෙතන කවුරුවත් නොකියන කතාවක් තියෙනවා ඒ බැසිල් මෙතන ගහන ගේම ගැන ඇත්තටම බැසිල් රාජපක්ෂ මෙතනදි ගහන්නේ අමුතු ගේමක් බැසිත් තමයි මහ මොලකාරයා අදිසි හස්තේ ඇමරිකාව මතකනේ පක්ෂ නායක රැස්වීමේදී ගම්මන්පිල ඇමතිතුමාලා මේ ගැන අහද්දී බැසිල් ඇමතිතුමාට මල පැනපු හැටි වසංගතය ඇස්සේ පොහොර ප්‍රශ්න බඩුමිල ඉහළ යාම විතරක් නෙමෙයි මැති ඇමතිවරුන්ගේ ගජ මිතුරන්ගේ ගැහිලි නිසා මේ වෙනකොට මේ රටේ මිනිස්සුන්ට ආණ්ඩුව තිත්ත වෙලා පොහොට්ටුවට ඡන්ද දුන්න අය තමයි වැඩිම තරහකින් ඉන්නේ ඊයේ ඒ කියන්නේ නොවැම්බර් 2 වෙනිදා පොහොට්ටු පක්ෂයේ පස්වෙනි සංවත්සරයේ සැමරුවේ මේ විදියට පොහොට්ටුවේ ඡන්ද පදනම කඩාවැටෙන මොහොතක දැන් දෙස් විදෙස් බලපෑම් නිසා ආණ්ඩුවට පළාත් සභා මැතිවරණය තියන්න වෙලා මේ විදියට තමන්ගේ ඡන්ද පදනම කඩාවැටෙන අවස්ථාවක අලුතින් ඡන්ද ටිකක් එකතු කරගෙන යන්තමින් හරි වැඩේ ගොඩදා ගන්න තමයි බැසිල් ඇමතිතුමා උත්සාහ කරන්නේ නැත්නම් ඉතින් එයාගේ ජනාධිපති හීනෙත් කුඩු ආයමත් රටින් පැනලා යන්න තමයි වෙන්නේ බැලූ බැල්මටම පේනවා දෙමළ ජනතාව නම් ඉස්සරහටවත් ආණ්ඩුවට කිසිම සහයක් දෙන්නේ නැහැ මොන ප්‍රශ්න තිබුණත් දෙමළ ප්‍රජාව රාජපක්ෂලා සම්බන්ධයෙන් ඉන්නේ එකමතයක කොහොමින් කොහොම හරි මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීලා බාගත්තට මුස්ලිම් ජනතාව එහෙම බිලිබා ගන්න බෑ කියලත් බැසිල් ලොක්ක දන්නවා අන්න ඒ නිසා දැන් උත්සාහ කරන්නේ සිංහල බෞද්ධ බලවේග අවුල් කරගන්නේ නැතුව මුස්ලිම් ප්‍රජාවෙන් කොටසක් දිනා ගන්න සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ කොමිසමක් පත් කරගත්තේ මේකට ඥානසාර හාමුදුරුවන්ගේ කොමිසම් වාර්තාව ලිවිලාවම බලා ගන්න පුළුවන් වැඩේ හරියටම අපිට තියෙන ආරංචිය හැටියට මේ බලකාය පවතින මුස්ලිම් විවාහ හා දික්කසාද ගැන නිර්දේශ යෝජනා ගේනවා පවතින මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කරන්න යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා 2019 අගෝස්තු 21 වෙනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒ ගැන නිවේදනය කරලා තිබුණා ඒත් මුකුත් කරගන්න ලැබුණේ නැහැ යහපාලන ආණ්ඩුව වැටුණා ගෝඨාභය ජනාධිපති වුණා
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කරලා රටටම බලපාන එක නීතියකට යටත් කරන එකට ප්‍රගතිශීලී රැඩිකල් මුස්ලිම් වරුන් එකඟයි විශේෂයෙන් පීඩා විඳින මුස්ලිම් කාන්තාවන් එකඟයි මෙම පනතෙහි ඇතැම් විධිවිධාන සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ප්‍රජාවගේ හා මානව අයිතිවාසිකම් සුරැකීමේ ක්‍රියාකාරීන්ගේ අදහස වෙලා තියෙනවා ඒ නිසා මුස්ලිම් ජනයාගේ විවාහ විය යුතු වයස ඔවුන්ගේ විවාහ ලියාපදිංචීමේ ක්‍රමවේදය සහ විවාහය සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට අදාළ විධිවිධාන ආදී කරුණු සංශෝධනය කරමින් එකී පනත සංශෝධනය කිරීම සඳහා වන ව්‍යවස්ථා කැටුම්පත කිරීමට නීති කැටුම්පත් සම්පාදක වෙත උපදෙස් දෙන්න කියලා ඥානසාර හාමුදුරුවන්ගේ කොමිසම කිව්වොත් මොකද වෙන්නේ පුදුම වෙන්න එපා වැඩේ වෙන්නේ පිටපතක් අනුව මෙවෙනකොට ලංකාවේ නීති හතරක් තියෙනවා ඒ තමයි තේසවලාමේ උඩරට නීතිය මුස්ලිම් අයට බලපාන නීතිය පොදු නීතියට යටත් වන අයට දණ්ඩ නීති සංග්‍රහය අදාළයි අපරාධ දණ්ඩ නීති සංග්‍රහයේ විවාහයට අයත් කොටස මුස්ලිම් අයට අදාළ වෙන්නේ නැහැ ඉතින් මේ කරන දේ ගැන ඥානසාර හාමුදුරුවන්ගේ කොමිසම හරි හමන් තීන්දුවක් දුන්නොත් මොනව වෙයිද පුදුම වෙන්න එපා වැඩේ වෙන්නේ පිටපතක් අනුව ඇත්තටම මුස්ලිම් විවාහ හා දික්කසාද ගැන බාහිරව තීන්දුව తీරන ගන්නට විරුද්ධ ජමීතුල් උලමා සභාව වගේ ආගමික ආයතන විතරයි එතෙන් ඥානසාර හාමුදුරුවන්ගේ කොමිසම මුස්ලිම් කාන්තාවන්ට මුස්ලිම් රැඩිකල් ප්‍රජාවට ආකර්ෂණීය නිර්දේශ යෝජනා කළොත් මොනව වෙයිද පුදුම වෙන්න එපා වැඩේ වෙන්නේ පිටපතක් අනුව බැසිල් ඇමතිතුමා නියෝජනය කරන ජාත්‍යන්තර බලවේග ඒ වගේ යෝජනාවක් තමයි ඉදිරිපත් කරලා තියෙනවා කියන්නේ එහෙම වුණොත් Tamanට මෙතෙක් දිනාගත නොහැකි වුණු මුස්ලිම් ප්‍රජාවක් දිනා ගන්න පුළුවන් කියලා තමයි බැසිල්ලා හිතනවා කියන්නේ කොහොමද බැසිල් ලොක්කගේ ඇමරිකන් උපදේශකයන්ගේ වැඩ ඥානසාර හාමුදුරුව ආයෙත් නිදොස් කොට නිදහස් ඒ මුස්ලිම් ප්‍රජාවෙන් කොටසකුත් දිනා ගන්න ගමන් දැනටමත් ඉතින් ඒවට හැඩේ හැදෙනවා මතකනි ඥානසාර හාමුදුරුව කේන්ස්ලිත් එක්ක ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ හමුවේදී කිව්ව කතා ටික මේක පරණ ගොඩනැගිල්ලක් වගේ නෙමෙයි පරණ නීති පද්ධතිය මේක පෙරලලා දාලා අලුත් නීතියක් අලුත් ක්‍රමයක් මිනිස්සු ගොනු කරන්න පුළුවන් වැඩකට එන්න එපාය එතකොට සංහිතිය ගැන ඇහුවා ඇත්ත වශයෙන් මම විශ්වාස කරනවා මේක මේ මුස්ලිම් තුන්දෙනාවත් මේකට දාන්න ඕන නැහැ දෙමළ කතාවක් මේකට ඕනෙත් නැහැ හැබැයි මුස්ලිම් කීප දෙනෙක්ව මේකට යොදා ගත්තේ මේ මේ මොහොතේ මේ ප්‍රසන්ට් සිටුේෂන් එක ඇතුලේ අපි දන්නවා අධිකරණ ඇමතිතුමා විසින් මේ පාස්කු ප්‍රහාරයත් එක්ක රටේ විශාල කතා බහක් ඇති වුණා දැන් ඒව මිනිස්සුන්ට මතක නැහැ සති දෙකයිනේ අපේ මිනිස්සුන්ට මතක දැන් අපි කතා කෙරුවා ඒ කාලේ සියලු පාර්ෂව කතා කෙරුවා මද්රසා ගැන කතා කෙරුවා ඒ වගේම කාති උසාවි ගැන කතා කෙරුවා නිකාබේ බුරුකාව ගැන කතා කෙරුවා ෂරියා බැංකු පද්ධති ගැන කතා කෙරුවා මම මේ කියන්නේ මුස්ලිම් පාර්ෂවෙන් එතකොට ඒ සම්බන්ධයෙන් දැන් යම් නීති අනපනත් සකස් කරලා තියෙනවා දැන් ජනාධිපතිවරයා පත්වීමෙන් පස්සේ කොච්චර කාලයක් ගත වෙලා තියෙනවද නමුත් අද වෙනවා එක පනතක් සම්මත කරගන්න පුළුවන් වෙලා තියෙනවද නෑ කල් මරණ න්‍යාය ඉතින් මේක ප්‍රශ්නයක් නේ ඊට පස්සේ මේ ඔක්කොම කල්මැරීමේ කුණකොඩ ගිහිලා දානවා ජනාධිපතිතුමාට. එතකොට මේ මොකක්වත් කරන්නේ නැහැ කියලා. හැබැයි බාර දීපු අයවලුන් ඒක සම්පූර්ණ කරන්නේ නැහැ. මේක අවාසනාවක්. ඒ නිසා යම් කිසි නිශ්චිත කාල රාමුවක් තිබෙන්න අවශ්‍යයි. අනිත් පැත්තෙන් මේ රටේ මෝඩකම තමයි කොයි දේ කරන්න ගියත්. ඒක ක්‍රිකට් ටීම් එකකටත් වළංගුයි අනිත් එකකටත් වළංගුයි. බලනවා දෙමළ කෙනෙක් ඉන්නවද? කතෝලික කෙනෙක් ඉන්නවද? මුස්ලිම් කෙනෙක්. මොකටද එහෙම බලන්නේ? දක්ෂයෝ නම් දෙමළද සිංහලද මුස්ලිම්ද දාලා නැහැ. ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න. ඉතින් මේකේ මතක තබා ගත යුතු දේ තමයි අපි කොතනකවත් මේ රටේ ප්‍රධාන නැත්නම් ප්‍රධාන ජාතිය හැටියට මේ රට ඓතිහාසිකව ගොඩනගපු මේ රට ශිෂ්ටාචාරවත් කරපු මේ රටේ සංස්කෘතිය හතපු ඓතිහාසික ජාතිය විදිහට කවදාකවත් එක තැනක පෙන්නඳ ඔය කියනා වූ සුළු ජන කොටසකට හිරිහැරයක් කරපු අවස්ථාවක් එක පාරකට කියනවා පාර්ලිමේන්තුවට තේරීපත් වෙ ඉන්න බොහෝ දෙනෙක් උසාවියෙන් දඩුවන් ලැබුව අය බව බලකාය ඇතුළේ දමිළ නියෝජනයක් නොමැති වීම යුක්තිසහගත ක්‍රමෙන් කියනවා දක්ෂයෝ නම් දෙමළද සිංහලද මුස්ලිම්ද අදාළ නැහැ ඒගොල්ලන්ට අවස්ථාව දීමයි විය යුතු කියලා
ඒ වගේම තමයි රටේ එක් පාර්ශවයකට පමණක් විශේෂ නීතියක් තියෙන්න බෑ ඒ වගේමයි එක් එක් ප්‍රදේශවලට නීති වෙනස් වෙන්න බෑ අපි මේ සියලු පාර්ශව සමග සාකච්ඡා කරලා අපේ අවසන් නිගමනය ජනාධිපතිතුමාට බාර දෙනවා කියලාත් කියනවා කොහොමද වදන් කොහොමද ස්ක්‍රිප්ට් දැන් ඉතින් වැඩේ ප්ලෑන් වෙලා තියෙනවයි කියන්නේ ඒ කියන පිටපතේ විදියට නම් මීටරෙන් ඉඳගෙන කරන දේක් කරන එක තමයි වැඩිය හොඳ එහෙම නේද